එක්සම්පල් නම්බ 3 ඉටිජර්ල් සෙට්ට එක ස්ටා කියන ඔපරේෂන් එකත් එක්ක ගරූප් එකක් හදනවා කියලා පෙන්න්න ඕනේ ඒවාගේම ඒ ආබේලින් රූප් එකක් වෙනවද කියලා චෙක් කරන්නයි තියන්නේ ඔපරේෂන් එක අපට මෙන මේ විදියට ඩිෆයින් කල දීලා තියෙනවා ඒස්ටාබ කියන්නේ ඒ + B +1 ඉන්ටිජර් සට්ට එක නන්නෙමට සෙට්ට එකක් කියලා පෙන්න්න ඕනේ 1 කියන්නේ ඉන්ටිකය සැට් එකේ එලිමට් එකක් එහෙම නම් මේ සෙට් එක නටි සැට් එකක් වෙනවා. රූප් එක අඩ එලිම් එක තමයි භාවිතා කළේ අපට දෙන සට් එක නන්නමි සෙට් එකක් කියලා පෙන්නන්න. මෙ ගරූප් එකක් කියලා පෙන්න්න නම් ප්‍රපටස් හතරක් තියනව තෘක්ත කරන්න ඕන ලෝස පපතිඇෝල existence of identityist of Inverse. ලෝස පති. එලිමටස් එකක් ගන්නව මේ ඉන්ටිජර් සැට්ට එකඒ එලිමටස් දෙකා අතර අපට දීලතින ඔපරේෂ එක සිද්ධ කරනන්න ඔපේෂන් එක අපට ඩිෆाइයින් කරලා දීලතියෙනවා මේ විදිහට ඒ කියන්නේ ඉන්ටිජර් සැට් එක එලිමෙන්ට් එක බී කියන්න ඉන්තිජර් සට්ක එලිමෙන්ට් එක අන් කියන්න තින්ටිර් සට්ක එලිමෙන්ට් එක එහෙම නම් මේ සම්පූර්ණ එක ඉන්ටිජර් සට් එක එලිමන්ට් එකක් ව ෙනනවා එම නිසා ලෝස පපට එක ෆයි කරනවා මේක සියලූමාව්‍යාව සඳහා සත්්‍ය වෙන නිසා. ඒ විදියට ලියන්න පුළුවන්. ඇසෝසිටවුලෝ දීලා තියෙන සෙට්ටකින් එලිමෙන්ටස් තුනක් භාවිතා කරනවා. ඒ එලිමෙන්ටස් තුනාතර සම්බන්ධය අපට මේ විදියට ලියන්න පුළුවන් කියලා අපි පෙන්න්නන්න ඕනේ. එල්ක්ෙස් මේ ඩිෆයින් කරන තියන් ඔපරේෂන් එක මෙතරෙට භාවිතා කරන්න යන්න. ඒ ස්ටාපී සමානයි පළමුුවුණ පදයදන දෙවන පදයදන එක. ඩීස්ටාී. මානයි පළමු පදේ දන දෙවන පදේ දන එක මේ දෙකට ඒෝපරේෂන් එක භාවිතා කරනවා. පළමු පදේ න දෙවන පදය දන එක ආරිචචෙස් මේ වරහන මුලින්ම සුළු කරන. පළමු පදේ න දෙවන පදේ දන එක දැන් මේ දෙක සුළු කරනවා පළමු පදය න දෙවන පදේ දන එක එක හා දෙක. සමාන වෙනවා. එම නිසා. ඇසෝසිේටව් ලෝ තෘප්ත වෙනවා. ඉලතින සෙට්ටකං එලිමට් දෙකක්් ගන්නවා. ඒ සහ. ඊ කියලා ඊ කියන්නේ අයිඩෙන්ටිට එලිමට්. ඒ දෙන්නන අතර සම්බන්ධය අපට මේ විදියට ලියන්න පුළුවන් වෙන්න ඕ. එහෙමනම් ඊවලාග තමාන වේයුත්තේ කියයටද. ඒ සඳහාහි ප්‍රසාරණය භාවිතා කරනවා. ඒ දැන ඊ පඩනියන්න පුළුවන් පළමෝන පදය දන දෙවන පදේ දන එක කියේ සමානවිය යුත්තුයි නැවතත් ඒ වලටම. එසේ වෙන්න නම්. ධනයක ඉවත්තනෝන. ධනයක ඉවත්වනනම් ඒ රින එකක් වුණාම ධනකත් තිවත්වෙලා ඒ කියල උත්තරය අපට ලැබෙනවා එහනම් ඊවලාගේ රින එකක් වියඩිතුයි. දන් දෙයා එක්සිස් ම1 එ of සද ඒ ා 11 ටාඒල් ඒ සදි හොයා ගන්න අයිල්න්දිට එලිමට් එක තමයි මෙතනදී නන්නටි සෙට් එකක් කියන්න හැමමගානකදිම භාවිතා කල්ලි ඕලට පුළුවන් කලින් වීඩියෝස්සලත් චෙට් කරලා බලන්න. එක්සිස්ටස් of ඉන්න එලිමටස් දෙක් ගන්නවා ඒ සහ ඒහි ඉන්වර්ස එක ඒ ඉන්වර්ස් කෙල දැල්ට භාවිතා කරන්නම්. දෙන්නම තියන්න ඉසෙට් කියන ඉන්ටිචර් සෙට්ටෙකි. ඒ සහ ඒ ඉන්වර්ස් අතර සම්බන්ධය? අපට මෙන මේ විදියට ලියන්න පුළුවන් වෙන්න ඕනේ සමාන වියයුත්තේ අයිදින්දිිති එලිමට එකක. එතනදිත් මම භාවිතා කරනවා ප්‍රසාරණය පළමුවන පදයන්න එවන පදයධන එ. මෙහි අවසාන පිල්තුරු වියයුත්තේ රිනයක යාලට පුළුවන් මේ ප්‍රකාශය රිණයකට සමාන කරලා ඒ ඉන්වස්සලාගේ උක්ත කරගන්න. ඒ අවස්ථාවදිවාලට ලැබෙනවා. ඒ ඉන්වස්සල අගේ රින ඒ දන, දෙ කියලා දएවरी ඒ of ද මඒ of सදැඒ මඒමඒ 1ට මේ දීල තින සෙට්ක නන්නම් ටි කියලා පෙන්න්නලා මේ පපටස් හතර පත වෙනවා කියලා පෙන්න්නන්න පුළුවන්න ංක්‍ර පුළුවන් කියන්න. ඉසෙට් සහ ස්ටා කියන ඔපරේෂන් එක රූප් එකක් වෙනවා කියලා. මෙයා ආබේලියන් රූප් එකක් වෙනවා කියලා පෙන්න්න ක්‍රමියටටව් ලෝ එකෆයි කරනවා කියලා පෙන්න්න ඕනේ. දීලා තියෙන සෙට් එකෙන් එලිමෙන්ටස් දෙකක් ගන්නවා. ඒ එලිමෙන්ටස් දෙක මෙන්න මේයාකාරයට සිමෙට්‍රික ලයාට ලියාගන්න පුළුවන්ද කියලා පෙන්න්නන්න ඕනේ. ලේ handන්සයි ඒ ස්ටාබ සමාන වෙනවා. පළමු පදන දෙවන පදේධන එ. ආරෙචචස්බටා ඒ සමානවෙනවා පළමු පදේදන දෙවන පදේධන එක. වාලදන්නා මේ සියල්ලම ඉන්ටිචර්ස් එහෙනම් මෙතනින් ලැබෙන පිළිතුර සමානන්. එම නිසා කමියටේට ලෝ එකත් සැඩිස්ෆයි කරනවා. ඒ නිසා අපට කියන්න පුළුවන් මේ ඉන්ටිචර් සෙට් එක ස්ටාමියෙන් ඔපරේෂන් එකත් එක්ක ආබේලියන් ගරුප් එකක් හදනවා කියලා.